අයිබෝවන් ඔබ එක්වන්නේ කලම්බු ටෙලිවිෂන් ප්‍රධාන පුවත් විකාශයත් සමගින් මම මදුකා සමරකෝන් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. හම්බන්තොට වරායේ වර්ජනය අවසන්. ජනපති මැලේසියාවට අගමැති නාවික හමුදාපති හමුවේ. ජපානය කැසිනෝ ව්‍යාපාරවලට අවසර දෙයි. ඩේවිඩ් රිචඩ්සන් ලංකාවට. විරෝධතාවයේ නිරත වූ හම්බන්තොට වරාය සේවකයන් සිය විරෝධය අවසන් කර අද සේවයට වාර්තා කළා. ඒ මාගම්පුර වරාය පරිපාලනය හා කම්කරු නිලධාරීන් අතර පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවයි. දින නමයක් පුරා සේවකයන් සිය විරෝධතාවයේ නිරත වුණා. ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ අද සවස දෙකට පෙර සේවකයන් සේවයට වාර්තා නොකරන්නේ නම් ඔවුන් සේවය හැරගියාසේ සලකන බවයි. ඊයේ දිනේදී වරාය අමාත්‍ය ගරු අර්ජුන රණතුංග මැතිතුමා සමග සාකච්ඡාවක් කිරීමට හිටපු කථානායක චමල් රාජපක්ෂ මැතිතුමා අපට අවස්ථාව ලබා දුන්නා. ඉතින් එම අවස්ථාවේදී ගරු අමාත්‍යතුමා අපහට ඔවුන්ගේ ස්ථාවරය අපහට පැවසුවා. එහිදී අපගේ යෝජනා අපි ගරු අමාත්‍යතුමා වෙත ඉදිරිපත් කළා. ඒ සියලුම දේවල් අප සේවකයන් සමග සාකච්ඡා කරලා අද තීරණයකට එළඹියා. මෙම වැඩවර්ජනය නිමා කිරීමට එහිදී අප ඉතාමත් විශ්වාසයෙන් සිටිනවා. ගරු අමාත්‍යතුමා මාගම්පුර වරාය සේවකයන් වන 483 දෙනෙක්ගේ සියලුම ජීවිත යහපත් ජීවිතයක් බවට පත් කරමින් තම තමන්ගේ රැකියා සුරක්ෂිත කර මාගම්පුර වරායේ තිබෙන සියලුම ගැටලු निराකරණය කරලා අපහට මෙම ස්ථානයේ නිරවුල්ව සේවය කිරීමට හැකි පරිසරයක් ගොඩනගා දෙතයි එම විශ්වාසයෙන් අද දිනේ මෙම වැඩවර්ජනය නිමා කිරීමට කටයුතු සිදු කළා. හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයන් විසින් රඳවාගෙන සිටියේදී නාවික හමුදාව විසින් බේරා ගැනුණු දෙවන නෞකාවද පිටව ගියා. ග්ලෝවිස් ෆීනිස්ක් නම් මෙම නෞකාව දකුණු කොරියාවට අයත් එකක්. දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරාය එහි මීළඟ නැවතුම වනවා. උද්ඝෝෂකයන්ගෙන් බේරා ගැනීමෙන් පසු මෙම නෞකාවේ මෙහෙයුම් සිදු කෙරුණේද නාවික හමුදාවේ මැදිහත් වීමෙන්. මෝටර් රථ සහ ජීප් රථ 1086ක් ඊට පැටවූ බව නාවික හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වුණා. උද්ඝෝෂකයන් රඳවාගෙන සිටීමෙන් පසු නාවික හමුදාව විසින් බේරා ගැනුණු අනෙක් නෞකාව හම්බන්තොට මාගම්පුර වරායෙන් පිටත් කර හැරුණේ ඉකුත් සෙනසුරාදායි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න අතර හමුවක් අද පස්වරුවේ පැවැත්වුණා. ඒ අරලියගහ මන්දිරයේදී. හම්බන්තොට වරායේ ඇති වූ සිද්ධිය පිළිබඳව මෙහිදී කරුණු සාකච්ඡා කර තිබෙනවා. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව විසින් සකස් කළ වාර්තා පෙරේදා ආරක්ෂක ලේකම්වරයාටත් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. මාධ්‍යවේදියාට පහර දුන් අයුරු දැක්වෙන වීඩියෝව අනුව එම අවස්ථාවේදී තමන් වරදක් කර ඇත්නම් දුහරෙන් ඉල්ලා අස්වෙන බව නාවික හමුදාපතිවරයා පවසා ඇති බවයි එම වාර්තාවන් සඳහන් කළේ. රටේ පවතින රැකියා අතිරික්තයට සරිලන පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟයක් පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ හික්කඩුව සීනිගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්. එහිදී කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්වර හිමියන්ගේ ජන්මදිනය වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව වෘත්තීය පුහුණු පාසලද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණා. පූජ්‍ය අකුරටියේ නන්දනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අද අපේ රටේ පවතින්නේ රැකියා හිඟයක් නොව රැකියාවලට අවශ්‍ය සුදුසුකම් ඇති අයගේ හිඟයක් බවයි.
රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා විශාල ප්‍රමාණයක් පැවතියද ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුමෙන් යුත් පුහුණු ශ්‍රමිකයින් නොමැතිකම බරපතල ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා නවෝත්පාදන ආර්ථිකයක් සමග ඇතිවන රැකියා වෙළඳපොළට අවශ්‍ය නවීන තාක්ෂණික දැනුමෙන් යුත් පුහුණු ශ්‍රමිකයින් රට තුළ ගොඩනැගිය යුතු බවද කියා සිටියා. රටේ දරුවන්ගේ වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් පූජ්‍ය ගලබොඩ ඥානිස්සර නායක හිමිපාණන් වහන්සේගේ නායකත්වෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් ඉටු කෙරෙන පුළුල් සමාජීය වැඩපිළිවෙලද මෙහිදී අගය කළ ජනාධිපතිතුමා මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ප්‍රදේශයට පමණක් නොව රටේ සමස්ත ජාතික ආර්ථිකයටම මහඟු ශක්තියක් වනු ඇති බවද එහිදී සඳහන් කළා. අද අපේ රටේ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ සඳහා නව පරපුරට තිබෙන පහසුකම් ප්‍රමාණවත් නොවන නිසා වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයට විශාල ඉල්ලුමක් තිබෙනවා තරුණ පිරිස් අතරේ. අපිට රැකී රක්ෂා ප්‍රශ්නය පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කිරීමේදී වාර්ෂිකව විශ්වවිද්‍යාලයට යන සංඛ්‍යාව එවගේම අප සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමතුන්ගෙන් සමාජයට එක්වන සංඛ්‍යාව මේ සියල්ල ගත් විට මේ රටේ මානව සම්පත් සංවර්ධනය සඳහා ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට නව පරපුරට අවශ්‍ය මඟ පෙන්වීම වෘත්තීය පුහුණුව ඇතුළු අනෙකුත් අවශ්‍ය සම්පත් ලබා දීම ඉතාම ප්‍රමුඛ කාර්යයක් වෙනවා. ඒ නිසා අපේ රජයේ යටතේත් වෘත්තීය පුහුණු නව අමාත්‍යංශය තුල මේ සම්බන්ධයෙන් පුළුල් ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. හුණුපිටියේ ගංගාරාමය කියන විට මේ රටේ බෞද්ධ ජනතාව පමණක් නොවේ රටේ සෑම කෙනෙක්ම දන්නා අපේ ඉතාමත්ම ගෞරවනීය බෞද්ධ කේන්ද්‍රස්ථානයක්. දීර්ඝ කාලයක සිට ගංගාරාමයෙන් කෙරෙන කටයුතු ශාසනික සේවාවට සීමා වෙලා නැහැ. 1970 දශකයේ අගභාගයේ ආරම්භ කෙරුණු මේ ජිනරත්න වෘත්තීය පුහුණු විද්‍යාලයේ සිට එක් පැත්තකින් වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයත් නව පරපුර සඳහා ඒ වගේම අනිකුත් අධ්‍යාපන කටයුතු ඒ වගේම බොහෝ සමාජ සේවාවන් මේ සඳහා පුළුල්ලු කේන්ද්‍රස්ථානයක් ගංගාරාමය කියලා කියන්නේ. ජිනරත්න වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙන් අද පුහුණුව ලබලා පිට වෙලා රැකියා කරන දහස් සංඛ්‍යාවක් තියෙනවා. දැන් විශේෂයෙන්ම ඒ කාරණය ඒ ක්‍රමය මේ ගංගාරාමයෙන් පිට මේ පළාත් වලටත් ලබා දෙන්න ක්‍රියා කරලා තියෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ මේ හොඳ ගොඩනැගිලි තියෙනවා. මේ ගොඩනැගිලි වලින් ඒ සම්පූර්ණ ප්‍රයෝජනය අරගෙන අපිට තවත් හොඳ වෘත්තීය දැනුම තියෙන අය මෙහෙම පිට වෙයි කියලා. මොකද අද රටේ විශාල ඉල්ලීමක් තියෙනවා වෘත්තීය පුහුණු අයට. අද වෘත්තීය පුහුණු අයගේ හිඟයක් තියෙන්නේ. මේ ප්‍රදේශ දිහා බලනවන අපේ එන ඉදිකිරීමේ කර්මාන්තයේ දියුණු වෙන්න පුහුණු අය ශ්‍රමිකයන් නැහැ. අනිත් පැත්තෙන් IT ව්‍යාපාර වැඩි වෙන්න කම්පියුටර් දැනුම, තොරතුරු තාක්ෂණයේ දැනුම ඒ තියෙන අය අඩුවක් තියෙනවා. අද රජයේ තියෙන මේ වෘත්තීය පුහුණු වැඩසටහන් දියුණු කරන්නටත් පුද්ගලික අංශයට එකතු කරන්නත් දැන් තියෙන ගොඩනැගිලි වලින් උපරිම ප්‍රයෝජනය දවසට පැය 12ක් පැය 18ක ප්‍රයෝජනය අරගන්න සතිය දවස් 7 මර ගන්නවන අලුත් ගොඩනැගිලි නැතුව තියෙන ස්ථාන වලින් උපරිම ප්‍රයෝජනය අරන් වැඩිම කණ්ඩායම් පුහුණු කරන්නයි අපි දැන් බලාපොරොත්තු වෙන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ මැලේසියාව බලා දිවයිනෙන් පිටත්ව ගියා. ඒ මැලේසියානු රජයේ නිල ආරාධනාවකට අනුවයි. ශ්‍රී ලංකා මැලේසියානු තානාපති සබඳතා අරඹ වසර 60ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුම් උළෙල සඳහා සහ සංස්කෘතික ප්‍රසංග හා ආහාර ප්‍රදර්ශනයක් නැරඹීමටද ජනාධිපතිතුමා මෙහිදී එක්වනු ඇති. මේ අතර මෙම සංචාරයේදී දෙරටට වැදගත් වන වෙළඳ ආයෝජන අවස්ථා දියුණු කිරීමේ ද්විපාක්ෂික ගිවිසුම් කිහිපයකටද එළඹීමට නියමිතයි.
මෙම නිල සංචාරයේදී ජනාධිපතිතුමා දෙරට අතර පවත්න සම්බන්ධතා වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවෙන් මැලේසියානු රජු හා අගමැතිවරයා හමු වී සාකච්ඡා පවත්වන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ. නෝවුඩ් පොලිස් වසමට අයත් ග්ලැන්කන් තේවතුයායේ කණුවක් මත මැරී සිටි දිවියා සම්බන්ධයෙන් තොරතුරක් දෙන පුද්ගලයෙකුට වටිනා ත්‍යාගයක් පිරිනැමීමට තීරණය වී තිබෙනවා. මෙම සත්වයා මියගොස් ඇත්තේ වස ශරීරගත වීමෙන් බව මේ වන විට හෙළි වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ උඩුවල ජාතික පශු සම්පත් වෛද්‍ය ඒකකයේ වෛද්‍ය විජිත පෙරේරා මහත්මා විසින් මෙම සත්වයා මියගොස් ඇත්තේ වස ශරීරගතවීමෙන් බව තීරණය කර තිබෙනවා. මෙම දිවියා ශ්‍රී ලංකාවට පමණක් ආවේනික වදවීමේ තර්ජනයට ලක් වී ඇති සත්වයෙක් ලෙසයි හඳුනාගෙන ඇත්තේ. ඉකුත් දහවනදා මෙම දිවියා ඉතා අසාධ්‍ය තත්වයෙන් තේවතුයායේ සැරිසරන බවට ප්‍රදේශවාසියෙක් විසින් නෝවුඩ් පොලිසියට ලබා දුන් තොරතුරක් මත පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන විට එම දිවියා මියගොස් තිබුණා. පසුව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් මියගිය දිවියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා උඩවලව ජාතික පශු වෛද්‍ය ඒකකය වෙත යොමු කර ඒ පිළිබඳව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ කරුණු වාර්තා කර තිබුණා. නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින තජිකිස්ථාන ජනරජයේ ජනාධිපති එමෝමලි රහුමාන් මහතා එරට තානාපති කාර්යාලයක් පිහිටුවන ලෙස ශ්‍රී ලංකාවට ආරාධනා කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කරුණු අධ්‍යයනය කරන බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සඳහන් කළා. අපේ දේශපාලන ගැන අපේ රටේ තියෙන සම්පත් පිළිබඳව ඒ වගේම අද මාලිගාවට පැමිණෙන මාලිගාවේ ඉතිහාසයේ ඒ වගේම මාලිගාවේ තියෙන වටිනාකම බුද්ධ ධර්මයේ පිළිබඳව එතුමා බොහොම සන්තෝෂ වුණා දැනගන්න ලැබීම ගැන. දැන් අපි යනවා ඊළඟට මල්වත්තට. එතුමා ගස්කොළන්වලට බොහොම ආශ්‍රය කරන නායකයෙක් හැටියට අපේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට ආරාධනා කරලා ඒ රටට පුළුවන් ඉක්මනින් පැමිණිලා ඒගොල්ලන්ගේ තියෙන සම්පතත් බලාගන්න. නෑ දෙක රටවල් දෙක අතර සම්බන්ධතාවය ගොඩනැගුණා. එක දෙක රටවල් දෙක අතර වෙළඳ ව්‍යාපාර ඒ වගේ පුහුණු කටයුතු ඒ වගේ හැම දෙයක්ම සාකච්ඡා වුණා. ඒවා ඉදිරි අනාගතයේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ගමන ලංකාවෙනුත් පත් කරන්න කිව්වා සහනාපති කෙනෙක්. ඒ රටත් මේ රටත් අතර සම්බන්ධකම ඇති කරගන්න. ඒක ඉතින් දැම්මම කියන්න බෑ. යථා කාලෙදී අපේ විවිධ පාර්ශ්වයන් එහෙට ගිහිල්ලා සම්බන්ධ වෙන පස්සේ දැනගන්න පුළුවන්. හරි. ප්‍රධාන මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක කටයුතු කරන කාන්තාවක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා. අඩි 500ක් තරම් උස ප්‍රදේශයේ ගල් වෙඩි දැමීම සිදු කරන්නේ ඇය බවයි වාර්තා වන්නේ. උඩරටට පිවිසිය හැකි කෙටිම මාර්ගයක් ලෙස හැඳින්වෙන මාවනැල්ලේ සිට ගම්පොල නගරයට දිවෙන හෙම්මාතගම හරහා ප්‍රධාන මාර්ගයේ සංවර්ධන කටයුතු මේ දිනවල සිදුකරන අතර ඇසේවය කරන්නේ එම ස්ථානයේ. එම මාර්ගයේ විශාල ගල් පර්වත කඩා ඉවත් කිරීමේ කටයුතු ඇය විසින් සිදුකරනු ලබනවා. තම දරුවන් සිව් දෙනෙකු ජීවත් කරන්නට අවදානම් සහගත මෙම රැකියාව ඇය තෝරාගෙන තිබෙනවා. මට බබාලා 4 දිනක් ඉන්නවා. මගේ මහත්තයා අදට අතුරු දහන්. දැන් අවුරුදු 13ක් එනවා. ඒ නිසා තමයි මම මේ රසාව තෝරගත්තේ. මගේ ළමයින්ට උගන්වන්න ඕනේ, කන්න බොන්න දෙන්න ඕනේ, ළමයි ඉගෙන ගන්න. කෙනෙක් මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගෙට ලිව්වා. අනිත් දෙන්නම දැන් විවාහ වෙලා ඉන්නේ. පුතා තමයි ඉස්කෝලේ යන. එන්න හිතුනේ මට ගාමන්ට් රසාව කරලා ළමයි 4 දිනේ ජීවත් කරන්න අමාරු නිසා. මේ රසාවෙන් මම වැඩ කරපු විදිහට තමයි මට පඩියක් හම්බෙන්නේ. එක එක වෙලාවට පඩිය හම්බ වෙනවා. එක එක වෙලාවට ඉතින් අපිට වැස්ස හිම ආවිල්ල වැඩ කරගන්න බැරිුණු සල්ලි නැති වෙනවා. ඒත් මේ උදව් කරන්න කෙනෙක් නැහැ. ධර්මී කියලා අයිය කෙනෙක් ඉනෝ, එයා විතරයි උදව් කරන්නේ. ඉතින් මේ ළමයිගේ අනාගතේ වෙනුවෙන් තමයි මම මෙච්චර දුක් වෙන්නේ. අපවත් විවාදාල මාදුළුවාවේ සෝභිත හිමිගේ වර්ෂපූර්ණ ගුණ සැමරුමක් පැරිසියේදී පැවැත්වුණා. ඒ දඹර අමිල හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා සහ ශ්‍රී ජයවර්ධන පුරසරසවියේ ගිනුම්කරණය සහ කළමනාකරණ අධ්‍යයන වාණිජ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියා. සිංහල දෙමළ මුස්ලිම් සියලුම ජාතීන් එකම සහෝදරයන් ලෙස ජීවත් වීමට හැකි පරිසරයක් නිර්මාණය කරන්නේ කෙසේද යන පිළිබඳව දඹර අමිල හිමියෝ එහිදී දේශනයක්ද පවත්වනු ලැබුවා. රට සංවර්ධනය කිරීමට නම් රාජ්‍ය සේවකයින්ට තීරණ ගැනීමේ බලය තිබිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු එම අදහස් පළ කළේ සිය ජපාන සංචාරයේ අතරතුර පැවති ව්‍යාපාරික හමුවකදී අදහස් දක්වමින්. රාජ්‍ය සේවකයාගේ යම්කිසි ෆ්‍රීඩම් එකක් ඕන. ක්ෂණික තීරණ අරගන්න, බය නැතුව තීරණ අරගන්නට, ඒ අනුව ක්‍රියාත්මක කරන්නට දැන් ශෙංගරිලා ආයතන ආවමත් මම ඇත්තටම ලේකම්වරේ මට අනිත් ලේකම්වරු සමග කතා කරලා මේ තීරණ අරගෙන සැලැස්මත් සමග අපිට කැබිනට් අනුමැතියකට ඉදිරිපත් කරන්න පුළුවන්කමක් තිබුණා. එහෙම නැතුව රාජ්‍ය සේවකයා මේ තීරණ ගන්න නැතුව කැබිනට් මණ්ඩලයට මේ තීරණ ගන්න දුන්නොත් ඒ කාර්යයන් මංගලා සිද්ධ වෙන්නේ නැහැ. අපි ඒවා තීරණය අරගෙන ඒවට සුදුසු ක්‍රමවේද හදලා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඒ කාර්ය ඉක්මන් වෙනවා. ඒක තමයි අපි දිනු කරන්නට අපේ අදහස් තිබුණේ. සිව්දිග තොරතුරු කෙටියෙන් ගෙනෙන සිව්දිග විශේෂාංගය දැන්. යුද හමුදාවේ නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහතා පත් කර තිබෙනවා. ඒ මහතා යුද හමුදාවට එක්ව තිබෙන්නේ 1981 අගෝස්තු 31 දිනයි. මේ අතර යුද හමුදා නියෝජ්‍යලික මාණ්ඩලික ප්‍රධානී තනතුර සඳහා මේජර් ජෙනරාල් රේණක උඩවත්ත මහතා පත් කර ඇති බව යුද හමුදා මුලස්ථානයේ සඳහන් කළා. වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරහිමිට පොලිසියේ අපරාධාංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අදාළ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එම සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ තාජුරින්ගේ ඝාතනය සිදු වූ දින ඔහුගේ මෝටර් රථය පිටුපසින් ගමන් කළ තවත් වාහනයක් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවයි. මෙම කරුණු සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නඩුවේ සැකකරුවන් ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. අද දවසේ සංහිඳියාව යන වචනය දරුණු ලෙස අවභාවිතා කරමින් සිටින බව ඉටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මහජාතිය විරුද්ධව සිටියේදී සුළු ජාතිකයන්ට වැඩියෙන් සලකන්නට යෑමේ සංහිඳියාව ගොඩනැගෙන්නේ නැති බවත් ප්‍රභාකරන්ගේ අවසානයෙන් පසු මෙරට සංහිඳියාව යළි ඇති වූ අතර මේ වන විට ප්‍රභාකරන් බලාපොරොත්තු වූ දේ ව්‍යවස්ථාවකින් ලියාපවරා දීමට කටයුතු කිරීම කනකරුවට කරුණක් බව මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රමය පිටුදැකීම සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වී තිබෙනවා. ළමයින් ශ්‍රමිකයන් වශයෙන් යොදා ගැනීම ශ්‍රී ලංකාවේ මුළුමනින්ම තුරන් කිරීම පිළිබඳ වූ ජාතික ප්‍රතිපත්තිය පිළිගැනීම හා ඒ ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනාව කම්කරු හා වෘත්තීය සමිති සමඳතා අමාත්‍ය WDJ සෙල්විරත්න මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා. බුදුදහමේ චිරස්ථිතියට හානිවන කිසිදයක් ව්‍යවස්ථා සංශෝධනයෙන් කරන්න අපි ඉඩ දෙන්නේ නැතැයි අමාත්‍ය පාටලී චම්පක රණවක මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් පිටුකොටුවේ අඩිසිය පාරේ වෙළඳ සංකීර්ණයට විදුලිය ලබා දීමේ උත්සවයට එක්වෙමින්. එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් තමන්ට ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි පවසන බව රාජ අමාත්‍ය ඩිලන් පෙරේරා පවසනවා. ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය ඉන් ඉවත් වන්නේත් එක්සත් ජාතික පක්ෂයේ වුවමනාවට නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය කළ දවසට බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. රැස්වීම් තුනකට සහභාගී නොවන රෝහල් කමිටු සාමාජිකයින් ඉන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රජිත සේනාරත්න මහතා නියෝග කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ ඇති සියලුම රෝහල් කමිටු දැනුවත් කිරීමේ සාකච්ඡාවට එක්වෙමින් රජිත සේනාරත්න මහතා මෙම නියෝගය ලබා දී ඇත්තේ.
එක්තුවේ කයිරෝ නුවර ආසන දෙව් මැදුරකදී පුපුරා ගිය බෝම්බ ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් බාරගෙන තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් ජීවිත 25ක් අහිමි වුණා. එරට ඔතඩොක්ස් පල්ලියේ ප්‍රධාන ආසන දෙව්මැදුර තුළ සිදු වූ ප්‍රහාරය තම සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ ප්‍රහාරයක් බව ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන බව විදෙස් වාර්තා පවසනවා. මෙම ප්‍රහාරය සිදු කළ පුද්ගලයා වයස අවුරුදු 22ක ෂෆීක් මහමුද් මොහමඩ් මුස්තාෆා ලෙස ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆටාෆ් අල් සීසී විසින් මීට පෙර අනාවරණය කර තිබුණා. කෙසේ වෙතත් IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය මෙම ප්‍රහාරකයා නම් කර ඇත්තේ අබු අබ්දුල්හා අල් මස්රි යනුවෙන්. මේ අතර ජනාධිපතිවරයා විසින් මියගිය පිරිස සිහි කරමින් රට තුළ දින 3ක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් වාර්තා පවසනවා. සිරියාවේ ඇලප්පෝ නගරයේ නැගෙනහිර ප්‍රදේශයේ මේ වන විට සාමාන්‍ය ජනතාව විශාල පිරිසක් සිරගත වී සිටිනවා. එම ප්‍රදේශයෙන් ඉවත්වීමට අද දිනයේ යළි අවස්ථාව ලබා දී ඇති බව සිරියානු කැරලිකරුවන් පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. තුර්කියේ සහ රුසියාවේ මැදිහත්වීමෙන් සිරියානු රජය සහ කැරලිකරුවන් අතර සටන් විරාමයකට එළඹුණේ පෙරේදා දිනේදී. එහෙත් ඊයේ සිරියානු රජය එම සටන් විරාමය බිඳ දමමින් කැරලිකරුවන් වෙත ෂෙල් වෙඩි සහ ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. කෙසේ වෙතත් මෙම තත්ත්වය මත සාමාන්‍ය ජනතාවට ඉවත්වීමට කැරලිකරුවන් ඉඩ ලබා දීම නිසා කැරලිකරුවන්ගේ අරමුණ තේරුම් ගැනීමට නොහැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ජපානය තුළ කැසිනෝ ව්‍යාපාරය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතිය ලබා දෙමින් එරට තුළ කැසිනෝ නීතිගත කිරීමක් සිදුව තිබෙනවා. දීර්ඝ කාලයක් පුරා කතාබහට ලක්වෙමින් පැවති මෙම තීරණයට එරට පාර්ලිමේන්තුව කැමැත්ත පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ සමග හෝටල් සහ වෙළඳ මධ්‍යස්ථානවලින් පිරි කැසිනෝ රිසෝට් ව්‍යාපෘති රැසක් එරට තුළ ක්‍රියාත්මක වනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ජාත්‍යන්තර කැසිනෝ ව්‍යාපාරයේ ප්‍රමුඛ නාමයක් වන වෙයින් රිසෝට්ස්, MGM රිසෝට්ස් සහ සීස ආදී ව්‍යාපාර මේ වන විටත් ජපානය තුළ කැසිනෝ ව්‍යාපාර ආරම්භ කිරීමේ කැමැත්තෙන් පසුවන බවද පැවසෙනවා. විශේෂයෙන්ම මෙම කැසිනෝ ව්‍යාපාරිකයන් තමන්ගේ ව්‍යාපාර නව වෙළඳ පොළවල් වෙත ගෙන යාමේ දැඩි උනන්දුවකින් පසුවන බවත්, එහිදී චීනයට සමීප රාජ්‍යයක් වෙත කැසිනෝ ව්‍යාපාරය ගෙන යාම ඔවුන්ගේ විශේෂ කැමැත්ත බවත් සඳහන් වෙනවා. ජපාන පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්ඩලය මෙන්ම එම පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය විසින්ද ඊට අදාළ පනත සම්මත කිරීමට සිය ඡන්දය පාවිච්චි කර තිබුණා. එමෙන්ම එරට අග්‍රාමාත්‍යවරයාද මෙම තීරණය සඳහා අනුපලය ලබා දී ඇති අතර ඒ ජපානයේ සංචාරක ව්‍යාපාරය හා ආර්ථික වර්ධනයට හේතුවක් වනු ඇති බව හෙතෙම විශ්වාසය පළ කර තිබෙනවා. ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 148.68, යුරෝ එකක් රුපියල් 156.741, සෞදි අරාබි රියාල් එකක් රුපියල් 39.73, එක්සත් අරාබි එමීර් ඩිරාම් එකක් රුපියල් 40.748, ජෝර්දාන් ඩිනාර් එකක් රුපියල් 209.99, කුවේට් ඩිනාර් එකක් රුපියල් 487.10, ඕමන් රියාල් එකක් රුපියල් 386.10, කටාර් රියාල් එකක් රුපියල් 40.83. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් මහතා ශ්‍රී ලංකාවට පැමිණියා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් වෙනුවෙන් පවත්වන වැඩමුළුවකට එක්වීම සඳහා ඔහු මෙසේ දිවයිනට පැමිණි බවයි වාර්තා වන්නේ. මෙම වැඩමුළුව අද පෙරපරුවේ ආරම්භ වුණා. දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් ඇති 19-15 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර NCCPTA අද පැවති තරගයෙන් නැරඹීමටද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් මහතා එක්ව සිටියා.
දකුණු අප්‍රිකාවේදී උපරිම පළ නෙලා ගැනීමට තමා ඇතුළු කණ්ඩායම සූදානම් බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. දැන් කණ්ඩායම ජයග්‍රහණය කරන තත්ත්වයකට පත්ව ඇති බවයි ශ්‍රී ලංකා නායකයා පෙන්වා දෙන්නේ. දකුණු අප්‍රිකාවේ මාධ්‍ය හමුවේදී මැතිව්ස් එසේ පවසා තිබෙනවා. ලබන 26 වෙනිදා ආරම්භ වන ටෙස්ට් තරගයට පෙර ඇති දින 12ක කාලයේදී වෙහෙස මහන්සි වී වැඩ කරමින් උපරිමයට සිය කණ්ඩායම පැමිණෙනු ඇතැයි ඔහු එහිදී විශ්වාසය පළ කළා. කෙසේ වෙතත් පසුගිය අගෝස්තු මාසයේදී ආබාධයකට ලක්වීමෙන් මාස 4කට පසු ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කරන පළමු තරගාවලියද මෙයයි. දකුණු අප්‍රිකාවට ගිය ශ්‍රී ලංකා සංයුතිය ගැන තමන් සතුටු වන බවද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා. උපමහද්වීපයේදී පන්දු ගුවනේපා කරමින් දෝලනය කිරීමට තමා උත්සාහ කරන අතර එංගලන්ත, ආස්ට්‍රේලියා සහ දකුණු අප්‍රිකානු තනතීරුවලදී තවත් යමක් කිරීමට හැකිවන බව ශ්‍රී ලංකා නායකයා පැවසූ බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 18 වැනිදා තෙදින පුහුණු තරගයකට සහභාගී වීමට නියමිතයි. අදට නියමිත කොළඹ ටෙලිවිෂන් ප්‍රධාන පුවත් විකාශය මේ නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට රාත්‍රියේ අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. ආයුබෝවන්.